ි අදදිනයේදී මිනිමරු මරගේ ධෑත ශක්තිමත් කරන්න නොග ගොඩ ගිහිල්ලා සිය බිරිඳගෙන් ගුටිතාලා තියෙන්නේ මේ ගොඩ ප්‍රදේශයේ පුද්ගලෙක් මේ ගොඩ පොලිස් බලප්‍රදේශයේ ජීවත්වන පුද්ගලික් හෝ ජීවත් වෙන්නේ ආටිකල පාර කියල තමයි මේ වෙනකොට පොලිස් සටහන්වල සඳහන් වෙන්නේ මේ අදාළ පුද්ගලයාගෙන්න්නම්ම නිහාල් ගුණවර්ධන. නිහල් ගුණවර්ධන පහුගේ කාලිය පුරාම කොන්දේශ විරෙහිතව මිනිීමරු මරාවෙනෙන් කඩේගිය පුද්ගලික්. ගේ ඔහු දේශකනු වර්ධනගේ කිට්ටුම ආධාර කාරෙක්. මකාලයක් බඳුල ගුණවර්ධන සමගත් දේශපාලනය කරපු පුද්ගලික්. මෙ වෙනකොටඇලිවෙලා යෙන කරනු තමයි. මකාලයකට පෙර බන්ඳුල ගුණවර්ධනගේ සසක්ෂක ඉගෙන ගත්තු ගෝලෙක්. කොහොමිතත් මිට්ටෝර්ණනි අදාහළ පුද්ගලයක් පහුගේ කාලිය පුරාම මිනිමරු මලාට කොන්දේ සිවරහිතුව කඩේගිය පුද්ගලික්. හුගේ බිරිඳත් ඒ පන්තිම ගෙනගත්තු නැං ඔයි සසක්ෂක ගෙන ගත්තු කෙනෙක් හැබැයි ඇය මේ නිශ්චිත මොහොතෙඉන්නේ ආණ්ඩුව කරෙහි දැඩි ලෙස කලකිරරිලා. ඇය පහුගේ දවස් ටිකේ විශේෂෙන් තමන්ගේ සැමියට නැත්තම් මේ නිහල් කියන පුද්ගලයට නිරන්තරයම කියල තියෙනවා රාජපක්සලට කඩයවඩේ නවත්ත පං වැ එහම නැත්තං වටාපිටාවනි සුන්ගෙන් ගුටිකාලා මැරෙන්න්න සිද්ධේෙනවයි කියන කතාව.මිල්ටෝර්නි මේ අදාළ පුද්ගලයා, සාමාන්‍යයේ එදනදා ජීවිතය රැකයා වැහැටියට කරලා තියෙන්නේ මී ගොඩ ප්‍රදේශයේ කුඩා කඩයක් කරගෙන යනේක. මීට අමතරව සුළුපර්මාණයෙන් කසිපප්‍යාපාර ඉදිල තියෙනවා කියනකත් ප්‍රදේශ වාසීන් පවසනවා. කොහොම එතත් අද දිනේදී මේ නුගේ ගොඩ මිනිීමරු මරට සහය පල කන රැලිය හෙමනැතම් මැයි රැළියට විශාල ගැනකායක්ඒ කියල තමයි තිනේශ ගුණවර්ධන බලාපොරොත්තුවෙන් හිටියේ. දිනේශ එක මේ වැඩේ සවිධානය කරලත් තිබුණේ. ගාමනී ලොකුගේ අරජායන්ත කැටගොටයි කියන හාල් පාරුවවා ඔබ දන්නවා ජයන්ත කැඩගොඩ කියලා කියන්නේ තමන්ගේ චන්දවත් තමන්ට නැති ජාතියේ හාල් පාර්වි. එ නිසා ඔහුට ගේන තරන්සෙන ගක් හිටියෙනෑ. ධාමිනේ ලොකුගේ මේ මහොතයි ඉන්නේ එලවත් පෙනි පෙනි. එමනැතැම් මේ වනුකොට ගාමනී ලොකුගේට තමන්ගේ ගෑනිවද්‍යවත් චන්දය නැති තත්වක තමයි ඉන්නේ. එනිසා මේ වැඩේ බර ප්‍රමාණය අධින්න වෙලා තිබනේ දිනේස්කුණවර්ධනයට. ේස්කුුණවාර්ධන ඒයේ ආත්‍රීදලම මෙතනට විශේෂම නුගකොඩ ආනන්ද සමරකෝන් පිට එකක් මේ සග පීටට මිනිස්සු ගන්නගන්න බඩේ සඳහා විශාල මහන්සියක් දරවා හැබැයි උදේ කොළහමාර විතර වෙනකොට සෙනක මෙතන හිටියෙන්න්නේ ඒනිසා දිනේශ හොඳටම යකාන්නටන තත්යක තමයි හිටියේ. ඉන් පස්සේ තමන්ගේ කිිට්ටුම ආදාාරකාරයන්ට කතා කරලා කොහොමහරි මෙතනට එන්න ඕනනි කියෙ කොහු දැනුන් දීලා තියෙනවා මේ හල් කියන පුද්ගලයා මාමුලි ුත් සඳහන් කරාත් සු ප්‍රමාණින් කකිසිප්පු විකන්න පුද්ගලෙේ. ඔබ දන්නව සාමාන්‍යෙන් කසුප්‍යපාරය යදද පුද්ගලියන්ට පලාත පොලිසිය සහය නැතුව මේ වැඩේ කරගෙන යන්න බෑ. ඉතින් පලාාතේ සහය ලබා ගෙනීම සඳහා අනිවාරම මේවැනි පුද්ගලියෝ දේශපාලත්ඥන්ගේ සහය ගන්න එනිසා මේ ප්‍රදේශය මේ කසිප් ව්‍යාපාරය මේ පුද්ගලයක් කරගන ගහින්තියෙන්නේ කොන්දේශ විරේතුව දිනේශකුණුවර්ධනකගේ උදව් උපකාර ඇතුව. නිසා මේ පුද්ගලට දිනේශ ගුණවර්ධන අද උදෙක් පෝල්ලිකත්දිීලා කියලා තියෙනවා උඹ අද උගේගොට රැස්වීමට එන්න ඕනේ කියන කතාව. ඒ විතරහක්න මේ ඔහුට උපදේශදීල තියෙනවා. අද දවස මීකොට ප්‍රදේශෙන් එන මිනිස්සුන්ට බොන්න දෙන්න වැඩේ ඒ පුද්ගලයා භාරගතයුතුයි කියන කතාව.හැබැයි ඒවෙලාවෙ නේ නිහල්ගෙන පුද්ගලයා දිනේශ ගුණවර්ධනට තේරුම් කරල තියෙනවා. තමන්ට මේ දවසුල බිස්නස් නෑ ඒ ඉන්දා මිනිස්සුන්ට ොන්න තරන්දයක් දෙන්න තරන්දයක් තමන්ට නෑ කොටිම තමන්ට මේ මොහතේ කසිප්පු දන්සලත් දෙන්න බැයි කියන කාරණෙ. ඒ වෙලාබේ දිනේශ ගුණවර්ධන ඔහුගේ අම්මතක් කරලා බැන්නලා තියෙනවා. කොහොමතත් අවසානිදි දිනේස්කුණුවර්ධන බලාපරොත්ච ප්‍රමාණයට මේ ගොඩ මිනිස්ස එකුතු කරගන්න බැරි වෙලා තියනවා. අසානිද දිනේස්කගරවර්ධන තමන්ගේ වාහනයක් එවලා තියෙනවා මිනිස්සුටික් ුද්දාගැෙන මේ මනුෂ්‍යයට එන්න කියලා. එකන නිහල් කියෙන පුද්ගලයට. ඒවෙලාව නිහල්ග බිරිද බොම පහැදිලුව තමන්ගේ මනුෂ්‍යයට පැහැදිලි කරලා කියලා තියෙනවා. උඹ යන්ඩෙපා ගියොත්තේම වටාපිටය මිනිස්සු අපට ගල් ගහයි කියන කතාව. යවිත්තරක්න මේ නැගුවලට දරුවෝ දෙන්නේක් කින්නවා. මේ දරුවෝ දෙන්නම තාමත් අපස සාපෙලවත් කරපු නැති. දෙෙක් එනිසාම් මේ තරුවෝ දෙන්නක් මේ නිශ්චිත මහොතේ තමන්ගේ අධ්‍යාපනය කරගන්න බැරුව දහදුක් විඳමින් තමයි ජීවත් වෙන්නේ. එනිසා බිරිඳ නිරන්තරෙන්ම තමන්ගේ සැමියට උදේ ඉන්දර කියලා තියෙනවා ඔය වැඩේට යන්ඩෙපයි කියන කවතාව. කොහොමතත් මේ අදාළ පුද්ගලයා අවසානයේදී දිනේශක මේ වාහනේ නැගලා නුගේකොට ගිහින් තියවා. ිවන්නේ බ දකින්නට ඇති. නුගේකොට රැස්්ව මැත්්දෙ බීල කීප දෙනෙ පිස්සු කැලිය. වේ පිස්සු කලප කීප දෙෙන අතර මේ පුද්ගලගේ සමගගිය කසිපු බීපු කීප දෙනෙකුත් ඉන්දලා තියෙනවා. ඒවගේම රැලියයාත්සේ ඔබ දාකින්නට ඇති, බොහෝ දෙනෙක් එක එතාට බැනගන්න සිද්ධි සිද්ධ වුුණ. කොටිම තුං හරදාහක් කිටපු රැස්්වීමක් නිසා බහතරයක් දෙනා එතන හිටපවුම් එක එක ආදුරගත්තා. ඔබ දකින්නට ඇති. ශේෂෙන්ම මනිමරු මරාගේ තුන ශක්තිමත් කරන්න තාමත් සමහර පුද්ගලයෝ සමාජ මාධ්‍යවල පස්ස කඩාගත්තු ආවල් සතා වගේ දඟල නෙවුන් පිරිසක්කිඉන්නවා. ඒේනිසා මුන් පහුගේ දවස්සොලත් උත්සාහ කරා වගේම අද නුගේ ගොඩ රස්සීමෙත් එක එක පොටෝ දාලා පෙන්වා තමන්ට තාමත් මොරාල්ලක තියෙනවයි කියලා. කොහොම එතත් මේ නිහාල්ගේ පොට එකුත් FB එකේ ගිය. මේකත් එක්කම දරුව දැනගත්තා තමන්ගේ මහයිකා නුගේ ගොටටගේලා හත්පො ලේගාගෙන කියන කාරණින්. විශේෂම එක දරුවක් මේවර සාමාන්‍ය පෙළ කරන දරුවෙක්. ඕගේ මිත්‍රයෙක් මේකත් තමන්ගේ යාළුවට කිය තියෙන එක එහෙමනැත්තං හලතින උඹල තාත්තා මරග රස්්වීමට ගියා නේද බං කියන කතාව. ඉන් පස ඒ දරුවවාන්ඩාගෙනැවිල තමන්ගේ අම්මට කියල තියෙනවා බලන්නොකාමේ තාත්ත කරන වැඩහින්දා. අපට පාර බැහැලයන්න බෑ කොල්ලො මට විහිලු කරනවයි කියන කතාව. ඉන් පස්සේ බිරිඳ ඉඳල තියන්නේෙ හොඳටම යකා නෑගලා. ඉන් පස්සේ මේ පුද්ගලයක් ගෙදර ඇවිල්ල තියෙන්නේ හයහාමාරට හතට විතර. ඇවිල්ලා තවත් කශිප්පු අඩියක් දහලා තමන්ගේ වෙරියක් ගෙදරගෑණිට පෙන්නන්නට උත්සා කරලා තියෙන. ඒ අතරතුරේ මේ පුද්ගලයා අබදන්නවා මේ දවසල මිනිස් ඉන්නන්නේ ආණ්ඩුවත් එක් දරුණු ලෙසව වයිරේකින් එහම නැත්තම් මේ කාලකන්නේ මිනිමරු පාහර ආණඩුව දෙන පීඩනය දරා ගැන බැරිතැක තමයි රටේ මිනිස්සු ඉන්නේ. ඒනිසා වටාපිටාව ඉන්න මිනිස්සු නේ පුද්ගලයට හූ කියලා තියෙනවා. ඒ බෙලාවේ මේ පුද්ගලයා තමන්ගේ ගෙදර මිදුලේන්ද ගැන වටාපිටා මිනිස්සුන්ව ජාතියාමතල තියනවා. එමන්න තම් අම්ම මතක් කරලා සුද්ධ සිංහල දේශනයක් කරලා තියෙනවා. අන්නේ වෙලාවේ බිරිඳ මේක දරාගන්න බැරිම තැන කීපවතාවක් තමන්ගේ සැමියට ඇවිල්ලා ඕක නවත්තපන් කියන වචනේ කියලා තියෙනවා. ඉන් පස්සේ බිරිඳත් සුද්ධ සිංහලෙන් තමන්ගේ සමයාාමතලා තියනවා. හැබැයි මේ සිද්ධමතිනින් අවසංවෙලා නෑ. අවසානද බිරිඳ තමන්ගේ ගෙදර තිබ්බ දොරපොල්ලාරංගිහිල්ලා තැමන්ගේ සැමියට අවම බලය පාවිච්චි කරලා තියෙනවා. කොටිම දනිස් දෙකෙන් පල්ලි හට කකුල් දෙක කැඩෙනකම දොරපවලෙන් ගහලා තියෙනවා. මිත්තවරණ, ඒවිජයට පහරදීමෙන් අනතුරුව බිරිඳ දරාගන්න බැරිකේන්තිය නිසා ගැටගේලා දොරවාගෙන තෝ විිදුලටම් වෙලා හිටපන් කියලා තියවා. මිත්‍රෝර්නි ඉන් පස්සේ ටික වෙලාවක් ගියාට පාසේ සැමියගේ ඇතුළට නාපු නිසා බිරිද දොර ඇරල බල්ලා තියනවා බලනකොට අද අලපුද්ගලලා වැටිච්ච තනම වැටිලා කෙදරි ගාමින් මයි හිදලා තියෙන්නේ. ඉන් පස්සේ ප්‍රදේශය හිටපු ත්‍රීවිල් රියදුරෙක්්්‍ය උදව් ඇතුව ඔහුවී ගොඩ රෝහලට ගැෙනහින් තියෙනවා. නිික්්‍රෝර්ණි මේ නිශ්චිද මොහොත ඔබ දන්නවා අපේ රටේ රෝහල් වල විශාල. ඒෙත්තින්ගේ අප පවතිරවා.ඒවගේම රහල් කාරය මන්්ඩලට නිවැරදුව වැටුක්්ගැවීමක් සිද්ධවෙන්නේ නෑ විචේශයම අතිකාල දීමන කැපීමක් සිද්ධ වෙලා තියෙනවා. මේනිසා රෝහල් කාරය මන්ඩලෙයින්නේෙත් අතිශයම අප්‍රසාධයෙන් සහකේන්තියෙන්. හදාල පුද්ග රෝහල්ට ගිනිහට පස්සේ ඔහු රෝහල් ගත කරන්න පැයකට අආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒවෙලා මේ පුද්ගලයා නිරන්තරයම තමන්ගේ හිය පෙන්න්න දිනේශකුණ වර්ධනට දුරකතන ඇමතුන් ගන්නට උත්සාහ කරලා තියෙනවා. මේ සිදධ සමගම රෝහල් කාර මණ්ඩලත් අතිශයම කුපිත වෙලා ඉන් පස්සේ මේ පුද්ගලයාට කියලා තියෙනවා ඒනං උඹ දිනේෂ්ට කියලම වෙහෙත් කර ගණින් කියන කතාව. කොහමතත් මිත්‍රෝනි මේ නිශ්චත මොතේ අදාළ පුද්ගලත් දැන් රෝහල් ගතක් කරලා පොලිස් කට උත්ත්‍රයක් ලියාගෙන තියෙනෝ. ඒවෙලාේ ඕ පොලිස් කට උත්ත්‍රය කියල තියෙන්නේ තමන්ගේ බිරිද තමන්ට පහර දුන්නා ලුගේකොට රලියට ගියා කියන කතාව. පොලිස් පොතේ ලියාගැෙන තිෙන්නේක වෙනත් සුදියකට ඒ පුද්ගලයා ගහකින් වැටිලා කකුල් දෙකම කැඩිලා කියලා තමයි, පොලිස්ිය ලයාාගෙන තියන්නේ මොකද හේතුව දිනේශලගෙසාහ රැස්වීම්වල නම්ලියන්න අකමැතිවීම නිසා. අනි කාරණය තමයි, මේ වකොට ලැබිල තින ආරංචි තමයි, ප්‍රදේශය ජනතාවත් මේ පුද්ගල කරේ ඉන්න දැඩි වෛරේක තමන්ට මෙහම කන්න බොන්න නැතුව ඉන්න තක්ත්වයක් තුළ මේ බඩ යනආන්ඩුවට පොල් මඩු ගහන්න ගේ සිද්ධිය සම්බන්ධි. ිවරනි මේ නිශ්චත මොතේ මොතති මොත මේ සමාජය ප්‍රචන්්ඩ වෙමින් කියනවා. මේකට හේතුව තමයි අද වෙනකට අපේ සමාජය තාපයටම හේත්තුවෙලා ඉවරයි. මිනිසුන්ට අද අනි පැත්ත හැරිලා පහරට පහර දෙනව ඇරුණ හම වෙන විකල්පයක් නෑ කන්න බොන්න නැතුනාට පසේ මිනිස්සුන්ට ජීවිතයටට අරමුණක් නැතුුණට පාසේ මිනිස්සු ප්‍රචන්්ඩවීම සාධාරණයි. හ අපට මෙහෙම එකක් කනා පහරදලා ගේ ඇතුළ මිනිමරාගෙන ප්‍රශ්නය අවසංකරගන්නට බෑ. ඒනිසාම මේ ප්‍රශ්නය බොහොම පැහැදිලිව වෙනස්කරගන්න පුළුවන් ක්‍රම මේ වෙනස් කර ගැනීමකින් පමණයි. එක හුදු පුද්ගල වෙනසිකින් කරන්නට බැහ. එම නැතම් කැයිගෑනනිදීලා හොටුගෑනි අරගන මේ ප්‍රශ්නය විසඳ ගන්නට බෑ. සරගදින මහත්්‍යය කනුවට කලිසන් අධින මහත්තේ රරි කෝට්ටන්දින මහත්තය හරි ගෙනවයි කියලා මේ ප්‍රශ්නය විස දෙන්නේ න්නේෑ. එනිසා ඔබේ දහඩිය කඳුළු අඳුන යට නියම වටිනාකමදිය හැකි සැබෑලෙම විදයික් වස්ථාද අදිර ල ේරට මිනිස්සන්ට තින බව පිළිගන්න සමාජ දේශපාලන කන්ඩ මක් සමඟ අපිේරු ටේ ිට තු ජගන ට සිපත් කරම ම ඔබේෙන් සමගන්. ඔබ සැමට ජය.